අද දින මම බලාපොරොත්තු වෙන්නේ මාධ්‍ය පිළිබඳව කතා කරන්නට මාධ්‍ය සමග විශාල අපි දීර්ඝ සම්බන්ධයක් තිබෙන නිසා මාධ්‍ය පිළිබඳව කතා කරන්නයි මම සතුටු වෙනවා මම සුබපතනවා අපේ මාධ්‍ය අලුත් මේ කෙහෙලිය අපේ මිත්‍ර ඇමතිතුමාට නැවත මාධ්‍ය ඇමති ධූරය ලැබීම ගැන ඔබතුමාගේ පහුගිය ඒ හැකියාවන් නැවත මේ වසර ගණනාවදීත් පාවිච්චි කළ මේ මාධ්‍ය ඉතා මීට වඩා ඉතා හොඳ තැනකට ගෙන එන්නට තමුන්නාංශගේ කාලයේදී ලැබෙවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. තමුන්නාංශලා දන්නවා මාධ්‍ය කියන්නේ මාධ්‍ය මාධ්‍ය වේදීන් නිදහස මේ සියල්ල එකට එන්නේ. මාධ්‍ය වේදියාගේ නිදහස තමයි අන්තිමට මාධ්‍ය නිදහස කියලා කියන්නේ. මාධ්‍ය නිදහසට මාධ්‍ය වේදියාට නිදහසක් ලැබුණොත් මාධ්‍ය අසුරවන්නට ඒක තමයි මාධ්‍ය නිදහස. එනිසා අද නැවතත් මාධ්‍ය නිදහස සීමා වෙන යුගයක් අද ඇති වෙලා තිබෙනවා. ඒ මොකද දැන් මේ වෙනකොට මාධ්‍ය වේදීන් 30ක් විතර අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒක තමුන්නාසේ කරපු එකක් නෙවෙයි නමුත් අත්අඩංගුවට අරගෙන තියෙනවා. දැන් කොච්චර මාධ්‍ය තියෙනවොත් අපේ මැඩිල්ලේ මේ හාමුදුරුවන්ට පඤ්ඤාලෝක හාමුදුරුවන්ට උන්වහන්සේම කියන උන්වහන්සේගේ පන්සලට CID එක අඩාගෙන වැටෙනවා. මොකටද? මාධ්‍ය සාකච්ඡාවක් කිරීම නිසා. මමත් මාධ්‍ය සාකච්ඡාවක් කරාම මවත් CID අරගෙන ගියා. ඒ අරගෙන යනකොට ওই මැඩිල්ලේ හාමුදුරුව තමයි මාව ඇතුලට ගන්නයි කියලා ෆයිල් අරගෙන ගියේ. අද ඒ මැඩිල්ලේ හාමුදුරුවන්වම ඒ CID එකෙන් ඇවිල්ලා ලැබෙනවා. මේක තමයි ඇත්ත යථාර්ථය. අද අපිට වෙන දේ තමයි හෙට තමුන්නාන්සලට වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ක්‍රමය වෙනස් කරන්නට ඕනේ. ඒකයි වැදගත්කම. එතකොට අද මැඩිල්ලි හාමුදුරුවම කියනවා අවුරුදු 5ක් අපි යාපාලන ආණ්ඩුවට විරුද්ධව මෙච්චර වැඩ කරා, මෙච්චර දේවල් කරා, කවදාකවත් අපේ පන්සලට CID එක ආවේ නැහැ. උන්වහන්සේම කියනවා භික්ෂු දඩේම කියලා කිය අපි අවුරුදු 5ක් යාපාලන ආණ්ඩුවට ගැව්වා. නමුත් භික්ෂු දඩේම තියෙන්නේ අද. මොකටද මේ මත්පැන් වලට විරුද්ධව කතා කළා. එතකොට මෙන්න මේක අද මම ඉදිරිපත් කරනවා Reporters Without Borders RSF. ඒකේ තියෙන්නේ මොකද? ගෝඨාභය පාලනය යටතේ මාධ්‍ය නිදහස තවත් පහළට කියලා හෙඩ්ලයින් එක දාලා තියෙන සීමා නොමැති මාධ්‍යවේදියෝ විසින් ප්‍රකාශයට පත් කර ඇති 2020 මාධ්‍ය නිදහස පිළිබඳ ජගත් දර්ශකයේ ප්‍රෙස් ෆ්‍රීඩම් ඉන්ඩෙක්ස් වල රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව හිමි කරගෙන ඇත්තේ 127 වැනි ස්ථානයයි. මාධ්‍ය නිදහස පිළිබඳ ජගත් දර්ශකයේ 3 වැනි අවුරුද්දේ ඉහළින් මින්නේ නෝර්වේ රාජ්‍යයයි. RSF සමීක්ෂණය අනුව මාධ්‍ය නිදහසකින් නරකම රට ලෙස වැටී ඇත්තේ උතුරු කොරියාවයි. කොරෝනා අස්සෙත් මාධ්‍යට තවත් චාන්චි පැනවෙයි කියලා ඒ අයගේ මාධ්‍ය නිවේදනයේ තිබෙන්නේ. මේ අපි නෙවෙයි කියන්නේ මේ ජාත්‍යන්තර සංවිධානය. මේ වගේම දැන් අපි බලමු මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය. පසුගිය වාරයේ තමුන්නාසෙලා ඉන්නකොට විශාල චෝදනා තිබුණා මාධ්‍යවේදීන්ට කරපු අඩන්තේට්ටම් ගැන. දැන් ඒවා බොරුනම් ඒවා හොඳට විමර්ශන කළා හරිද වැරදිද කියලා බලන්න. දැන් ඒගොල්ලන්ට ඝාතනය වුණේවා ඒ වුණා ඝාතනය වුණානේ නෑ කියන්න බෑනේ. පැහැර ගත්තේවා පැහැර ගත්තානේ. එතකොට උස්සගෙන ගියේවා උස්ස ගත්තානේ. ගහපු ඒවා ගත්තා ගැහුවානේ. ඒවා එකක්වත් බොරු නෙමෙයි. එතකොට ඔය කොච්චර කෑ ගැව්වත් සත්‍යය කියන්නේ සත්‍යය. එතකොට දැම්මන්නේ මොකද්ද? ඒවා විමර්ශනය කරපු නිලධාරීන්ව විත්තිකාරයෝ කළා. ගහපු මරපු කට්ටියව පැමිණිලිකාරයෝ බවට පත් කළා දිනනවා. ඒ අනුව තමයි චානිය අභිෂේක කළ පවා අද අත්අඩංගුවෙන්නේ. එතකොට අද පොලිස් ප්‍රකාශක මේ හිටපු එක්කෙනයි අද වර්තමාන පොලිස් ප්‍රකාශක එතුමන්ලා කියනවා රජය අපහසුවට පත් කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. මේ බිය ගැන්වීමනේ මාධ්‍යවේදීන්. ඒ විතරක් නෙවෙයි විදේශ රටවල ඉඳලා විදේශ රටවලදී මේ රට විවේචනය කරපු ශ්‍රී ලාංකිකයෝ ලංකාවට ආවොත් අත්අඩංගුවට ගන්නවලු. මේ කරන්නේ මොකද? තවත් බිය ගැන්වීම. ඒ එක්කම මාධ්‍ය ඇමතිතුමා කිව්වා අපේ සමාජ මාධ්‍ය වලට නියාමනය ගේනවා කියලා. ඒක හොඳයි. ඒ වගේම ලියාපදිංචියක් ඇති වෙනවායි කියලා. ඔබතුමා උදේවරුවේ කිව්වා ලියාපදිංචිය රුපියල් 35,000යි කියලා මට මතක හැටියට.
35000යි අවුරුද්දකට ඇනුවල් ෆී එක 5000යිනේ 25000යි ඔව් මම කියන්නේ ඔබතුමාට අද සමහර වෙබ් අඩවි කරනවා මේ පාස ශිෂ්‍යෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඒකම රස්සාවක් හරියට ආදායමක් නැති මම ඔබතුමාට කියනවා ඔබතුමා මේක විශේෂයෙන් සලකලා ආදායමක් නැති කට්ටියට ඒ තරුණයන්ට එවැනි දෙයකට යොමු කරන්නට හොඳ මාධ්‍යට යොමු කරන්නට තමුන්නාසේ ඒ කට්ටියට නොමිලේ ලබා දෙන්න මොකද ඒගොල්ලන්ට ආදායමක් නැහනේ රැකියාවක් නැහැ ඒකින්ද මේක මේකත් එක්ක යෙදෙනවා ඒතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ නොයෙකුත් වෙබ් අඩවි හදනවා අනිත් කට්ටියකින් සල්ලි ගන්න ඒ වගේම ඒ මාධ්‍යවේදීන්ගේ පෞද්ගලික තොරතුරු ඉල්ලනවා දැන් මේක මේ පෞද්ගලික තොරතුරු තමුන්නාසලා ගාව තියාගෙන වෙනස් ආයතන වලට නොදී ඉඳලා ඉන්න මොකද නැත්තම් මේ පිළිබඳව මේකෙන් වෙන්නේ බොහෝ අය බිය ගන්නනවා එතකොට අර නිදහස නැති වෙනවා එතකොට මාධ්‍යයට සම්බන්ධ වෙන්නේ නැහැ අලුතෙන් එන තරුණයෝ ඒ වගේම ශ්‍රී ලංකා පුවත්පත් පාලක මණ්ඩලය පුවත්පත් මණ්ඩලය තමුන්නාසල දන්නවා ශ්‍රී ලංකා කතෘ සංසදය ප්‍රකාශකයන්ගේ සංගමය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු සියලුම ජනමාධ්‍ය සංවිධානය කියලා තියෙනවා මේක අවෝසි කරන්නට කියලා ඒනිසා නමුත් ඔබතුමා කියලා තියෙනවා මේකේ පනත සංශෝධනය කළා මේකට විද්‍යුත් මාධ්‍යත් ගේනවා කියලා. හැබැයි ඒකෙන් වෙන්නේ නැවතත් මේක අවෝසිය වෙනුවට ශක්තිමත් කිරීමක්. මම නම් කියන්නේ තමුන්නාසේ ඒක අයින් කරලා ඒ මාධ්‍ය වේදීන් ඇති කරපු ඒ ආයතනත් එක්ක ඉදිරියට යන්න උන් එක්ක සම්බන්ධතාවයක් තිබාගෙන. ඒ වගේම තොරතුරු දැන ගැනීම කොමිෂන් සභාවේ තවදුරටත් ඉස්සරහට කොයිතරම් නිදහස් ක්‍රියා කරයි දන්නේ නැහැ. ඒ නිසා තොරතුරු නොදුන්නාම ඒකට දෙන අභියාචනා අපි දන්නේ නැහැ ඒවට කුමක් සිදුවේවිද කියලා. දැන් අද බලන්න මේකේ මේ වගේම ඇයි අපි මෙහෙම කියන්නේ මේ බලපෑම්. දැන් අර අප්‍රේල් මාසේ 9 වෙනිදා දොළුවේ තියුණ විරෝධතාවය. ඒ විරෝධතාවයේදී ආවේ මිනිස්සු කෑම ඉල්ලලා. ඒකට කවුරුවක්වත් නායකත්වය දුන්නේ නැහැ. කවුරුවක්වත් පිටිපස් හිටියේ නැහැ. නිකම්ම මිනිස්සු. ඒ ආවම මොකද කරේ? ඒක 9 වෙනිදා ආවා එක්කෙනෙක්ව මේවා බලලා ඔක්කොම ටීවී මේවා බලලා එකෙනෙක්ව අත්අඩංගුවට ගත්තා 16 වෙනිදා වෙනකන් රිමාන්ඩ්. අප්‍රේල් 4 වෙනිදා ත්‍රිකුණාමලයේ ඒ තියෙනවා Facebook එකෙන් විවේචනය කරා කාවද ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම්ද. එතකොට මොකද කරේ? එයාට එයාව ගෙනිච්ච උසාවි දැම්මා. දාලා එයාට අප දුන්නා නමුත් නැවත 20 වෙනිදාට උසාවි එන්න කියලා. අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපති බලකායට පත්කිරීම පිළිබඳ විවේචනය කරා සරසා විශ්ෂේ කරේ මොකද්ද ගෙදෙට ඒ ගෙදර රේඩ් කරා දැන් මේකෙන් විශාල බියගැන්වීමක් මාධ්‍යවේදීන්ට කිරීමට තත් වෙනවා දැන් තමුන්නාසේ දන්නවා නොවැම්බර් මාසේ 2 මේ මාසේ 2 කියන්නේ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ දඬු මුක්තිය අවෝසි කිරීමේ ජාත්‍යන්තර දිනය මේක තියෙන්නේ මේ වගේ කරුණු පිළිබඳව දැන් මේ පිළිබඳව නිදාස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරා. ඒකේ තියෙනවා ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්ති ඉටු කිරීම ඕනෑම රජයක වගකීම වුවත් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි එකම අපරාධයක් සම්බන්ධයෙන්වත් යුක්ති ඉටු නොකළ ඉතිහාසයක් හිමි රටක ජීවත් වීමට සිදුවීම සම්බන්ධයෙන් නිදාස් මාධ්‍ය ව්‍යාපාරයේ මනස්සල්ල පළ කර සිටී. නිදාස් මාධ්‍ය ව්‍යාපාරයේ සිදු කළ අධ්‍යයනයක තොරතුරු වලට අනුව මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ වැඩිම සංඛ්‍යාවක් සිදු කළ වකවානුවක බලයේ සිටි පාලකයන්ගෙන් සැදුම්ලත් රජයක් යටතේ මෙවැනි වාතාවරණයක් ඇතිවීම යුක්තිය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය ප්‍රජාවගේ කනස්සලට හේතු වී තිබේ. ඒක අවසන් කරනවා ඉතිහාසයේ තුල ගල් ගැසී ඇති මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ පරීක්ෂණ ඉදිරියට ගෙන යාම සඳහා පූර්ණ බල ඇති ජනාධිපති කොමිසම පත් කරන ලෙස ඉල්ලීම කරනවා. ඒ නිසා තමුන්නාසෙ මෙන්න මේක හිතර අරගෙන මේ අනුව ඉදිරියට ක්‍රියා කරන්න. දැන් අතීතයේදී කරපු අපරාධ 2016 නොවැම්බර් 19 වෙනිදා පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. එදා ඒ තිබුණ රජයේ යටතේදී ඒ රාජපක්ෂ රජයේ යටතේදී මාධ්‍ය වේදීන් 13 දෙනෙක් ඝාතනය වුණා. පහර දීම 87ක් සිදු වුණා. අතුරුදහන් කිරීම 1ක් සිදු වුණා. අත්අඩංගුවට පත් වීම 20ක් වුණා. මාධ්‍ය ආයතන පහකට පහර දීම සිදු වුණා. එතකොට මේකේ ප්‍රධාන මේවා මම කිව්වත් එකක් ලසන්ත වික්‍රමතිංහ ආද කීප දෙනෙක්ම කතා කරා. ඒ වගේම අපි අමතක කරන්න අරකයි උතුරේ බැස්ටියන් ජෝර්ජ් රාජරත්නම් රංජිත් කියන උදේන් කාර්යාලයේ ඇතුළට ගිහිල්ලා වෙඩි තියලා මරලා දැම්මයි දෙන්නව. ඒ මාධ්‍යවේදීනේ 2006 දී. ඒ වගේම සම්පත් ලක්මාල්ව 2006 දී ඔහුවත් මරලා දැම්මා. මේ ඔක්කොගෙම තාම නඩු යනවා. ඒකේ අවසානයක් නැහැ. ඒ වගේම පහර දුන්නා. පාටද නාමල් පෙරරමැතිතුමාට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා.
ඒවගේම ටයිම්ස් පත්‍රයේ කීත් නොයර්ට බාල්කෝල ඉල්ලලා ගැහුවේ හොඳ වෙලාවට මහින්ද රාජපක්ෂ එදා හිටපු ජනාධිපතිතුමා කතා කළා එතුමා තමයි ජීවිතයේ අවසාන වෙලාවේ බේරගත්තේ අපේ ආණ්ඩුවේ ඉන්න කාලේ පොද්දල ජයන්තට ගෙනිල කකුල් කැඩුවා සිළුමිණ පත්‍රයේ ජේෂ්ඨ මාධ්‍යවේදියා උපාලි තෙන්නකෝන් රිවිරක පත්‍රයේ කතුරුවරයා එයාගේ නෝනා හින්දා ජීවිතේ බේරගත්තා නෝනා බදාගෙන මේව කරපින්දා එතකොට අය වගේම අතුරුදහන් ප්‍රජීත් එක්නලිගොඩට එක්නලිගොඩ 2010 ඉඳලා අප්‍රේල් මාසේ ඉඳලා අතුරුදහන් එයාගේ නෝනායි පුතු දෙන්නයි ලෝකේ වටේ යනවා රට වටේ යනවා තමන්ගේ ස්වාමියාව හොයා දෙන්නේ කියලා ඒ වගේම සියත කාර්යාලයට 2010 ජූලි 31 වෙනිදා කාර්යාලයේ පහර දීලා කාර්ය මණ්ඩලයට පහර දීලා ගෙන තිබුවා එතකොට සිරස කොම්පඤ්ඤ වීදියේ 2010 මාර්තු 22 ඒකේ පස් දිනේකට තුවාල වුණා මේ සිද්ධිය වලින් ඒකේ කාර්ය මණ්ඩලයේ අලාභ හානි මිලියනයකට වඩා සිදු වුණා පන්නිපිටිය සිරස තමුන්නාසල ආගන්න මර්වින්ගේ පන්නිපිටිය සිරස ඒ ආරක්ෂකයින්ට පහර දුන්නා අලාභ හානි කළා දේපළවලට රථ වාහනවලට ස්ටුඩියෝ කොම්ප්ලෙක්ස් එක සම්පූර්ණයෙන් ගිනි තිබුවා T56 ගෙනල්ල වෙඩි තිබුවා ආරක්ෂකයින්ගේ ඔක්කොම අවි ආයුධ පැහැරගෙන ගියා මේ වගේම මාධ්‍යට එරෙහිව අප දැන් යුනෙස්කෝ සංවිධානයේ කියනවා මාධ්‍යට එරෙහි අපරාධය anu ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අපරාධයි කියලා. ඒ කියන්නේ මාධ්‍යට ගහනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගහනවා. ඒකින්ද තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය 2010 දී මාධ්‍ය වේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රතිප්‍රඥාප්තියක් ඇති වුණේ. මේවා ඒගොල්ලන්ට සමහරු මෙතන ඉන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයක අහලවත් නැති කට්ටිය ඒකයි. පාර්ලිමේන්තුවට ඇවිල්ලා 2015 ජනවරම මේ 2015 ජනවරමේ අපි මේ අපි දුන්න ජනවරම මොකක්ද මෙන්න මේ කළු යුගය අවසන් කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරනවා ඒ වගේම මෙම විඳිතයන්ට යුක්තිය ඉෂ්ඨ කරනවා ඒකට වෙනුවෙන් තමයි අපි කතා කරේ ඒකට තමයි කියන්නේ මේ බලි ගන්නවයි කියලා බලි ගැනීම නෙවෙයි මේ මිනිසුගේ පවුල් වල කට්ටිය ඇවිල්ලා කතා අපිව තමයි හම්බ වෙන්නේ ඒ කට්ටිය කියන්නේ දරුවෝ භාර්යාවන් ඇවිල්ලා අපිට අපිත් එක්ක තමයි මේ සියලුම දේවල් කියන්නේ. ඒ නිසා ඒ වගේම අපි කියනවා කියන්න මතුවා. ගරු කතානායකතුමනි අපේ හිතපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමනි ආචාර්ය මේ මන්ත්‍රීවරයා දැන් දිගින් දිගටම නොයෙකුත් අනවශ්‍ය දේවල් ගොඩක් කියාගෙන යනවා මෙතන කිසිම සම්බන්ධයක් නැති දේවල්. ඒ වගේම ගරු අමත් කතානායකතුමනි දැන් බොරු රැවුල් දාගෙන ඇවිල්ලා කණ්ඩායමක් ගෙනල්ලා දෙන්නෙක් ගෙනල්ලා බොරු දේවල් කරලා කොච්චරද මේ මාධ්‍යයක් බොරුවට මාධ්‍ය ඉස්සරහ කොච්චර නරක විදිහට හැසිරෙව්වද මේක කරන්න බෑනේ අතිගරු ජනාධිපතිතුමාට අපහාස කරන කියන නොයෙකුත් දේවල් කිව්වා සුදුයන් කතන්දර කිව්වා මේවා සියල්ලම බොරු කිය කිය දැන් තවත් බොරු කරනවා ඒක තමයි කරන්නේ මේ බොහොම ඉස්සරීමත් තමයි ඇති සම්පූර්ණම මේ දේවල් කරන්නේ ප්‍රීති ප්‍රශ්නය මේක කරු කතානක දුන්නේ මේ වගේ කතානක දුන්නේ මේක රීති ප්‍රශ්නයක් නෙවෙයිනේ ඇති ඔව් දැන් ඔබතුමා කතා කරගෙන යන්න. ඉවර තව දෙන්න ඔබතුමා පුළුවන් නම්. අපේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් වරයා ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් අපි සුභපතන ආචාර්ය රංග කලන්සූරි මහත්මයාට මේ වසරේ හොඳම මාධ්‍යවේදීන් 5 දෙනාගෙන් එක්කෙනෙක් වවට එතුමාට ඒ ප්‍රදානය ලැබුණා. ඒක ශ්‍රී ලංකාවට ලැබුණා විශාල ප්‍රදානයක් කියලා අපි කියනවා. ඔව් චාමර මන්ත්‍රීතුමා. ඩොක්ටර් මහජන පක්ෂයේදී ප්‍රේමදාස යුගයේ පුපුරපුවත් ડોක්ටර් කියන්නේ හරි ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි 89 88ම බොහොම ඉස්සරදී හරි ආමර මන්ත්‍රීතුමා කිව්වා විතරක් නෙවෙයි අපි පාරට බැස්සා හා බැස්සේ අහන්න මේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමා දන්නවා අපේ මහින්ද රාජපක්ෂවත් අරගෙන බැස්සේ එළියට පාදයාත්‍රා ගියේ තමුන්නාසලා නෙවෙයි හිටියේ එදා හිටියේ අපි එදා මහින්ද රාජපක්ෂව දැකලවත් නැහැ මේගොල්ලෝ කතා කරලෝ දැයි ඒ වගේල 2015න් පස්සේ ගනු කතානායකතුමනි මාධ්‍ය වේදින්ගේ කිසිම මිනීමැරුමක් සිදු වුණ නැහැ පැහැර ගැනීමක් සිදු වුණ නැහැ පහර දැමීමක් සිදු වුණ නැහැ බලපෑම් කිරීමක් සිදු වුණ නැහැ ඒ අවුරුදු පහේ කොහෙවත් කිසිම මාධ්‍ය වේදියෙක්ගේ පැමිණිල්ලක් නැහැ රජෙන් මෙන්න මේ අඩන්තෙත්තම කම කරයි කියලා ඒ නිසා මම ඉතාමත්ම සතුටු වෙනවා मूलासन मंत्री
ඔබතුමා දිස්ත්‍රික්ක කමිටුවත් මගේ නමත් නිකන් හරි කියන්න කතාව මැද්දේ ડોક્ટર බොට්ටක් කියන්න ඒක 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 රීති ප්‍රශ්නයක් නෙමෙයි තාමත් හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාල වගේ උගත් කට්ටිය මෙතනට එන එක ඉතාමත් වැදගත් 2017 දී මාධ්‍ය වේදීන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර කමිටුව ග්ලෝබල් ඉම්පියුනිටි ඉන්ඩෙක්ස් එකෙන් ඒ 2017 දී අපිට තිබුණ චෝදනාවල් අපි ඉවත් කළා ඒ ඉන්ඩෙක්ස් එකනුත් අයින් කරා ඊට ඉස්සෙල්ලා මේ ලයිස්තුවේ උඩින්ම හිටියේ ශ්‍රී ලංකාව මතක තියාගන්න ඒ වගේ අපි ජාත්‍යන්තරේ පිළිගන්න තත්ත්වයකට එදා ඒ රජේ වගේ අපි ගෙනාවා ඔබ තමයි කාලය අවසන් අපි අපි ඉවරයි දැන් අලුත්ම තත්ත්වය තමයි අද සිරස ආයතනයට කඩාපනිනවා තවත් ආයතනයක සභාපතිලා සිරස ආයතනයට විරුද්ධව තහනම් නියෝග ගන්නවා ඒ තහනම් නියෝග අර අර ඩොග් ඊට් ඩොග් කියන කල්චර් එක බල්ලෝ බල්ලෝ විසින්ම බල්ලෝ කනවා සංස්කෘතිය ඒ නිසා මම මගේ කතාව ගරු කතානායකතුමනි අවසන් කරනවා මහත්මා ගාන්ධිගෙන් මහත්මා ගාන්ධි කියනවා remember that all through history there have been tyrants and murderers and for a time they seem invincible but in the end they always fall always thank you honorable kelly rambukkal mathuma